සංගීතය අසාවෙන් බලන ඔයා වෙනුවෙන්ම ඔන්න ඉදිරි ඇතිවෙන සිදුවීමක් ගැන කලින්ම විශ්වාස අනාවැකියක් කියන්න තමයි මං මේ සෝදානම් වෙන්නේ. ඇත්තටම සංගීතේ දිගටම බලපු අය දන්නවා අසේනි හපුතලේ ගිහින් හංගගත්තට පස්සේ සිය තනියම කරන්න පුළුවන් හැමදේම කළා. ඒ කරලා බැරිම තැන සිය රේණුකගෙන් උදව් ඉල්ලුවේ. ඉතින් පොලා වැඩ කරන රෙස්ටෝරන්ට් එකට තමයි රේණුක සහ සිය සැලසුමක් හදාගන්න මොන ගැහුනේ. ඇත්තටම රේණුකට සියගේ ප්‍රශ්න කියපු ගමන්ම විනාඩියක් යන්නත් කලින් සියට සුපිරි සැලසුමක් දුන්නා. ඒ තමයි අර අසේල කියන ෆෝන් ජිල් මාට් එක. ඉතින් රේණුකගේ උපදෙස් නිසා සියයට අසේනි ළඟට යන්න පුළුවන් වුණා විතරක් නෙවෙයි, අසේන්ට ඉදිරියේදී කරන්න ඕනේ මොකද්ද කියන දේටත් උපදෙස් දෙන්න පුළුවන් වුණා. ඉතින් ඉදිරියේදී අසේනි කටයුතු කරන්නේ ඒ උපදෙස් පිට තමයි. ඉතින් අසේනිගේ බලාපොරොත්තුව සිය ළඟටම වෙලා ඉන්න එක. ඒකට හේතුව අසේනි හොඳටම බලා ගන්න සිය තමයි. අසේල සේමිනී සල්ලි මත්තෙම නැහෙනවා. ඒ මදිවට කල්නත් එහෙමයි. ඉතින් අසේනිට ඕනේ ඉගෙන ගන්න. හැබැයි අසේල්ට ඕනේ දේශපාලන බලය සහ කල්පන සහ තාත්තා අසාධාරණයෙන් හොයන සල්ලි වලට දුවට කියලා අයිතිවාසිකම් කියන්න. මහේවයි අසේනෙවයි වෙන් කරන්න හදපු හරියාකාර සැලසුම කල්න දැන දැනමත් ඒ වගේම කල්පන නිෂා සමග සම්බන්ධයක් තිබුණ සහ දැනුත් ඇසුරු කරනවා කියලා. රොකී සහ කල්නගේ අතට අහුවෙලා තාමත් කල්න නිහඬ වෙලා ඉන්නේ කල්පනගේ දේපළ වලට තියෙන කෑදරකම නිසා. අනිත් එක කල්නලාට සංගීත වැඩ කටයුතු හම්බ වෙන්නේ කල්පන නිසානේ. ඉතින් නංගිව දීලා ස්ථීර කරගන්න හදන්නේ තමන්ගේ සංගීත වැඩ තමයි. අනේ ඉතින් මෙහෙමත් අයියලා පොල් පිත්තෙන් කපා ගන්න පුළුවන් නේද? දැන් ඉතින් සිය අනිවාර්යයෙන්ම නැවත රේණුක මුණ ගැහෙනවා. මේ ප්‍රශ්නෙට මොකක්ද කරන්න පුළුවන් කියලා සාකච්ඡා කරන්න. ඉතින් ඒ සාකච්ඡාවේදී සියයට උනත් පොලිසියට ගිහින් දැනුවත් කරන්න පුළුවන් අසේනිව හිර කරන් ඉන්නේ ඒ ගැන සොයා බලන්න කියලා. ඒ වගේම අසේනිට ඉගෙන ගන්න දෙන්නේ නැහැ කියන දේ ඉතින් රේණුක සියයට කියයි. ඒ වගේම දිගින් දිගටම අසේල්ල මේ විදියට කළොත් සියයට නීතිය පිහිට පතන්න වෙනවා. සිය නිතරම අසනීප වෙන නිසා සියයට ඕනේ අසේනි කැමති දේ ඉගෙනගෙන එයා නිදහසේ ඉන්නවා බලන්න. හැමදාමත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා වීඩියෝ බලන, කමෙන්ට් කරන, ලයික් කරන ආදරණීය සහෝදර සහෝදරියන් වන ඔයාට ගොඩක් ස්තුතියි. ඔබ සම මාහට ලබා දෙන සහයෝගය අගය කොට සැලකමි. හැමදාමත් ඔය ආසාවෙන් බලන කතාවල ඉදිරිය ගැන දැනගන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. මාත් කතා ආසාවෙන් බලන රසිකාවියක් හැටියට ගොඩක් සතුටින් මේ වීඩියෝ කරන්නේ. ඒකට ලොකුම හේතුව වෙන්නේ හැමදාමත් වයස් පරතරයකින් තොරව මගේ වීඩියෝ බලන ආදරණීය සහෝදර සහෝදරියන් වන ඔයා නිසා. නරඹන ගමන් ඔබගේ අදහස් කමෙන්ට් තීරුවේ සටහන් කර අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීමටත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ වීඩියෝස් ඔබගේ මිතුරන් අතරේ ෂෙයා කිරීමටත් මතක තියාගන්න.